අදත් මගේ YouTube channel එකට ආපු ඔයාලව අදටින් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලත් එක්ක ලස්සන නැත්තල් ගහක් හදන්න තමයි යන්නේ. ඉතින් අපිට මේකට ඕන කරනවා කොළපාට ඒපෝ කඩදාසි. ඊට අමතරව දුඹුරු පාට සහ කොළපාට ඝනකම් කඩදාසි දෙකක් මං අරන් තියනවා. ඉතින් දුඹුරු පාට කඩදාසියක් නැත්තම් වෙන පාටක ඝනකම් කඩදාසියක ඔයගලන්ට පුළුවන් දුඹුරු පාට ගා ගන්න. මේක කොළම වෙන්න අවශ්‍ය නැහැ අනික් කඩදාසිය. ඒක කැමති පාටකින් අරගන්න. මොකද මේක අපි නිර්මාණ කරාට පස්සේ මේ කඩදාසිය අපිට එළියට පේන්නේ නැහැ. කතුරක්, අඩි රුල්ලක් සහ පැන්සලක්, සෙලෝ ටේප් එකක්, ගම් එකක්, මේ ටික තමයි අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මුලින්ම කරන්නේ ඒපෝ ප්‍රමාණය මේ කඩදාසිය මේ විදිහට ගොට්ටක් වගේ මෙහෙම රෝල් කරලා ගොට්ටක හැදේ හදා ගන්නවා. මේ විදිහට හදාගත්තට පස්සේ මම මේක සෙලෝ ටේප් එකකින් මෙහෙම සම්බන්ධ කර ගන්නවා. දැන් මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉඳස අපි මේක රවුමට ගානද කපා ගන්න ඕනේ. ඉතින් මම මේක හොඳට හයි වෙන්න ගම් ටිකකුත් ගා ගන්න ඇතුළේ. මේ විදිහට තමයි අපි හදාගත්ත නත්තල් ගහේ මූලික ආකෘතිය තියෙන්නේ. ඉතින් මේ ඒපෝ කොළපාට කඩදාසිය මං මෙහෙම අරගෙන මේක මේ විදිහට හරිමැදින් නවනවා. ඉතින් මම මේක ආයෙත් නවනවා මේ විදිහට. දැන් මේක නැවතත් මේ විදිහට නවනවා. දැන් අපිට මේ විදිහට පොඩි තීරු තීරු නැමිලා තියෙනවානේ. දැන් මේ හැම තීරුවක්ම අපි කපා ගන්න ඕනේ. මේ විදිහට තීරු වලට තමයි අපි කපා ගන්නේ. ඉතින් මේ තීරු සේරම මම එක ගොඩකට මේ විදිහට අරන් තියනවා. දැන් අපි අර වෙසක් කූඩු වලට රැලි කපනා වගේ මේ විදිහට තීරු තීරු රැලි කපා ගන්න අවශ්‍යයි. ඉතින් මේක කපද්දී අපි මෙතෙන්ටම කපන්නේ නැහැ. මෙච්චරක් විතර ප්‍රමාණයක් තියලා තමයි කපන්නේ මේ විදිහට. ඉතින් මහත රැලි කපන්නෙත් නෑ, මේ ප්‍රමාණෙත් තමා කපන්නේ. දැන් අපි මෙතෙන්ට යනකල් මේ රැලි ටික කපා ගමු. මේ විදිහට තමයි රැලි කපා ගන්න. ඉතින් මේ හැම රැල්ලක්ම මං අඩි රූල පාවිච්චි කරලා මේ විදිහට ටූල් කරගන්නවා. ඉතින් දැන් ටූල් කරගත්ත රැලි අපි ගම් ටිකක් මේ මෙතනින් ගාලා අපි හොඳට ගම් ටිකක් ගා ගන්නවා මුලින්ම.
දැන් අපි මේ ගොට්ට වගේ හදාගත්ත ගහේ ආකෘතියේ මේ යටම තියලා මෙහෙම අලව ගන්නවා. මේ විදිහට දැන් අපි ටිකටම ගම් ගාලා මේක උඩට උඩට අලවන්න යන්න තමයි තියෙන්නේ. ඉතින් අපි උඩට උඩට අලවන් යද්දී හිඩැස් තියන්නේ නැහැ. අන්තිම කොටස මේ වගේ කරක කරක උඩට යනකල් අලව ගන්නවා. ඉතින් මං දුඹුරු පාට කඩදාසියෙන් ටිකක් හයිය කඩදාසියෙන් මම මේ වගේ පටියක් කපන් තියෙනවා. ඉතින් මේක සෙන්ටිමීටර් 9ක් පළල තියෙනවා. ඉතින් මේ දිග ගත්තේ ඔයාලා හදන මේ නත්තල් ගහේ මේ ප්‍රමාණයට වඩා ටිකක් දිගට තියෙනවා මේ විදිහට. ඉතින් අපි මෙතනින් මේ විදිහට හොඳට අලව ගන්න ඕනේ. ඉතින් මම මේ අලවපු තැන පොඩි සෙලෝ ටේප් එකකුත් අලව ගත්තා ගැලවෙන්නේ නැති වෙන්න. දැන් මෙහෙම රවුම් කරලා මෙහෙම කපනවා දෙපැත්තෙන්ම. දැන් මං දුඹුරු පාට කඩදාසි ඉතුරු කොටසෙන් මේ වගේ රවුමක් ඇඳ ගන්නවා. දැන් මේක කපමු. ඉතින් දැන් මේ මහත පෙත්ත තියනනේ මේ අපි උතාගත්ත බටේ. ඉතින් මේ මහත පෙත්ත මම මේ විදිහට පොඩ්ඩක් කපනවා අලව ගන්න පහසු වෙන්න. දැන් අපි ගම් ගාලා මෙහෙම අලව ගන්නවා මේ කොලේ මේ රවුම උඩ. ඉතින් මේ විදියට ගම් ගාලා රවුම මැද මෙහෙම හොඳට තියලා අලව ගන්නවා. දැන් අපි මේ ක්‍රිස්මස් එක ගහ මේ විදියට මේක ඇතුළට බස්සනවා මේ විදියට.
ඉතින් වැඩිය හොඳට එලවෙන්න මම මේ විදිහට ඒ බටේ මෙහෙම තිරු කපලා මේක මෙහෙම ඇතුළට දාන්න තමයි යන්නේ. ඉතින් මම දැන් මේ කඩදාසි එක පැත්තකින් තරුවක් ඉඳ ගන්නවා. මුලින්ම අපි ත්‍රිකෝණයක් ඇඳලා තව ත්‍රිකෝණයක් මේ පැත්තට ඇඳලා තමයි තරුව ඇඳ ගන්නෙ. දැන් අපි මේ කපාගමු. ඒ ප්‍රමාණය තරු දෙකක් මං කපාගෙන තියෙනවා. දැන් මං ඒ තරු දෙකේ ගම් ගාගෙන මේ වගේ ග්ලිටර් ඩස් ටිකක් හිඟන්න යන්නේ. ඉතින් මම තව පුංචි කොළපාට කඩදාසියකින් මේ විදිහට ත්‍රිකෝණ හැඩේ පොඩි ත්‍රිකෝණයක් වගේ ටිකක් දිගට තියෙන්න කපා ගන්නවා. ඉතින් මේ ත්‍රිකෝණෙ මුදුනේ මම මේ විදිහට ගම් ගාලා මේ තරු දෙක දෙපැත්තට අලෝ ගන්නවා. මේ පැත්තට එකයි මේ පැත්තට එකක් වෙන්න. ඉතින් දැන් මේ තරුවේ අලෝ ගත්තට පස්සේ මේ ත්‍රිකෝණය යට කොටස ගම් ගාලා මම මේක මේ විදිහට මේ ගහට සම්බන්ධ කරගන්න යන්නේ. මේ විදිහට එන්න තමා අලෝ ගන්න. ඉතින් ගහ ලස්සන කරන්න මම මේ වගේ ස්ටිකර් පපලු අරන් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් හරි සිකුයින්ස් හරි මොන හරි ලස්සන දෙයක් ඔයාලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පපලු වලට අමතරව මම මේ වගේ සිතපාට පොඩි රවුන් කපලා ඒවා කිහිපයකුත් අලව ගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි හදාගත්ත නත්තල් ගහ පේන්නේ. ඉතින් අපේ අනිත් ක්‍රිස්මස් ට්‍රී එකට මේ විදිහටම අර ඉස්සෙල්ල අපි කරා වගේ ගොට්ටක් හදා ගන්නවා මුලින්ම. මේ විදිහ ගොට්ටක් හදාගත්තට පස්සේ ඒපෝ ප්‍රමාණයේ කඩදාසියකින් ඒපෝ ෂීට් එකකින් මේ වගේ අපි තීරු කපා ගන්න ඕනේ. නම් එන්නට අර ඉස්සෙල්ල වගේ ගොඩක් හීනියට කපන්න නැහැ. මම සෙන්ටිමීටර් 6ක් පළලා අරන් තිනවා මේ විදිහේ. ඉතින් මේ තීරු ටික සේරම එක උඩින් මෙහෙම තියලා දැන් අපි කරන්න ඕනේ මේ විදිහට අලුවා කෙටේ හැඩයක් කපා ගන්න එක. දැන් අපි මේ අලුවා කෙටේ හැඩේ එක පැත්තක මේ පැත්ත හරි මේ පැත්ත හරි වල කැමති පැත්තකින් මේ විදිහට රැලි කපා ගන්නවා. ගොඩක් මහතට කපන්නේ නැහැ. ගොඩක් පුංචියට හීනියට එන්න විදිහට තමයි කපා ගන්නේ. දැන් අපි මේ විදිහට ටෝල් කර ගන්නවා. මං අඩි රොල්ල පාවිච්චි කරන්නේ. මේ විදිහට ඔක්කොම ටික ටෝල් කර ගන්න ඕනේ. කපාගෙන ටෝල් කරගත්ත මේ කොළ අපි මේ විදිහට ටූල් කරපු නැති පැත්තෙන් ගම් ගාලා
මේ විදිහට ටූල් කරුප් පෙත්ත මෙහෙම එන්න මෙහෙම අලව ගන්නවා. මේ විදිහට රවුමටම අලව ගන්නවා. දැන් යට ටික මේ විදිහට අලව ගත්තට පස්සේ උඩට යනකල් හිස් තැන් තියන්නේ නැතුව අපි මේ විදිහට දිගටම අලවගෙන යනවා. සම්පූර්ණයෙන්ම අලව ගමු. දැන් මම සුදු පාට එකක් ගන්න තියෙනවා. ඉතින් සුදු පාට පින්සලක් පාවිච්චි කරලා මේ විදිහට මේ ගහේ අතුවල අයින්නේ තමයි ගාගන්නේ. නිකන් හිම වැටලා තියෙන විදිහට. තැනින් තැන තමයි ගාගන්නේ. අනිත් ගහ වගේ මෙතනත් මේ විදිහට ග්ලිටර් වලින් තරුවක් හදාගත්තා. ඊට පස්සේ හිම වගේ මෙහෙම වයිට් කලර් එකෙන් තැන් තැන් වල ගාලා තියෙනවා. දැන් මම යන්නේ මේ වගේ සීක්වන්ස් වලින් මේක ලස්සනට සරස ගන්න. අපි හදාගත් ක්‍රිස්මස් ට්‍රී එක තමයි මේ තියෙන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝකින් හමු වෙනකන් ඉන්නම්.